හඳුන්වාදින ලයිෆ් බොයි ෂැම්පු ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. නිරෝගී ශක්තිමත් කෙස් කලඹකට ලයිෆ් බොයි ෂැම්පු. හරි දේ ඔළුවට දෙන්න. मालक पुते लमाई टीका कह पुता हम भी एंड अने मटने कथा करन बे मामी एम केले कोमो तो पुते मे लमाई आवे दीनी पुता के उदाव वकील लगे उदाव करन दैन मन साली नहीं मामी साली नहीं मैं पुते ගුරුනාන්ති අන්තිම ගමත් තුනේ මේ කලයාදෙන්නේ දිගටම කරගෙන යන්නේ. ඒත් ඒක මට කරගෙන යන්න බැරි වුණා. දැන් අපි දෙන්න එකතු වෙලා ඒ හිණ හැබෑ කරගමු. අවිදින්නවත් කකුල් දෙක පණ නැති මට සේදිරිස් මාමා කියන්නේ මේ ළමයි නටනු ගන්නන්න කියලාද? මට බෑ මාමේ. බෑ කියලා බෑ පුතේ. මේක ගුරුනාන්තිගේ අන්තිම කැමැත්තනේ. දැම්මට බෙරගාන නටන්න බෑනේ මාමේ බෙරගාන නටන්න නෙමෙයි මේ ළමයි ඇවිල්ලා තියෙන්නේ පුතාගේ සංගීතය ඉගෙන ගන්න සංගීතය ඉගෙන ගන්න ඔව් ඒ මෙතන මේ විදියට හරි හරි මම මේ ළමයිත් එක්ක මේක සුද්ධ කරන්න පුතා පැත්තකට විල්ලන්නකෝ ඒත් ඉතින් දැම්මට සංගීතයත් අමතකයි මාමේ හරි හරි මේ පැටවුන් සංගීත උගන්වනකොට පුතා සංගීතේ මතක් වෙයි. අපි හෙටම සංගීත පන්ති පටන් ගමු. හා. එනං ඉස්ලාම අපි මේක අස් කළා දාමු. හොඳයි. හරි හරි. ආපුද අපි මේක සුද්ධ කරමු. අරවින්ද හලෝ සර් මේ ආරංචිද මාලකගේ මාමණ්ඩි ගමට ඇවිල්ලා කියලා මොකක් දැන් එයාගේ දුවගෙන් මාලක වෙන් වෙලා ඉද්දිත් ඇයි මාලක කොහෙන් මෙහෙට ආරංචි හැටියට මේ මහත්තයා හිතාගෙන ඉන්නේ මාලක මෙහෙ ඉන්නවා කියලා තවත් මොකක් හරි ලොකු කෝන්තරයක් ප්‍රේමා ගන්නවා මොකද්ද ලොකු සේ කෝන්තරේ ඒක නම් මං කියන්න දන්නේ හැබැයි ළඟදිම ලොකු වින්නැහියක් වෙනවා කියලා මට දැනෙනවා सिन में खुना वे
මොනවර වැඩක්ද? ආ අරවින්ද. වැඩක් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒ කිව්වේ? මම මේ මාළකගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බල බල හිටියේ. මිනිහා කොහේ හරි ගිය දිහාවක් ගැන ඉංගියක්වත් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මාස 3කින් මුකුත්ම දාලා නෑ. අන්තිම පෝස්ට් එක දාලා තියෙන්නේ මීට මාස 3-4කට විතර කලින්. මේ අපිට බැරිද ඒකෙන් මොකක් හරි හොඩුවාවක් හොයාගන්න? ගිය දිහාවක් ගන්න හොඩුවාවක් නෑ අරවින්ද. හැබැයි මට මිනිහා ගිය හේතුව ගැන නම් පොඩි ඉඟියක් තියෙනවා. ඒ මොකක්ද? මිනිහා අන්තිමට ලියලා තියෙන මොකක්ද දන්නවද? අතීතයේ සෙවණින් සිසිලසක්ද විඩාවක්ද ලදිමි. විඩාව නිසා හැරයම්ද සිසිලස නිසා නවතින්ද නොදනිමි. මං හිතුව හරි මනෝහර. රංජි මාලකට කිව්වේ මොක වුණත් මාලකේකෙන් හොඳටම හෙල්ලිලා ඉන්නේ. අපි බලමු. මේ විදිහට මාලකට හැමදාම හැංගිලා ඉන්න බැහැනේ. අභිරංජිව හම්බෙන්නත් හිටියේ. මේ මහත්තයෝ මාළකව ගැන මුකුත් ආරංචියක් කියම නැද්ද තාම? අපි සෑහන කාලයක් කිව්වා රංජි. දැන් මාස 6ක විතර වෙලා ඉඳලා මාධ්‍ය ගැන මාළක ගැන කිසිම තොරතුරක් නැහැ. කොහමද අලුත්තරු බිහි වෙනකොට පරණතරු මාධ්‍යට අමතක කළා? ඔයි මහතේවල් තේරෙන්නේ නැහැ මහත්තයෝ. මම අහන්නේ මාළක ගැන මුකුත් ආරංචියක් නැද්ද කියලා. මේට මාස 6කට විතර කලින් මාළකේ හිටපු ගෙදරින් ගිහිල්ලා තියෙනවා. ඊට සති දෙකකට විතර පස්සේ මාළකයා කාර් එකක් විකුණලා. ඊට පස්සේ ආ ඉන්නේ කොහෙද ජීවත් වෙන්නේ කොහෙද කියලා තාම කිසිම ආරංචියක් නැහැ. එහෙමද? මේ රංජි, ඔය මාළක ළඟින් ආශ්‍රය කරපු කවුරු හරි යගේ යාළුවෙක් ඥාතියෙක් ගැන මොකුත් තොරතුරක් දන්නේ නැහැ. මේ මහත්තයෝ මේ රින්ස් මහත්තයාට නම් මාළකගේ යාළුවෝ කීප දෙනෙක් හම්බ වෙලා තිබුණා. හැබැයි එංගලොත් මාළක ගැන කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. මං දන්න තරමින් ඉන්නම් මාළකට නෑදෑයි කියලා කෙනෙකුත් හිටියේ නෑ මහත්තයෝ. මොනේද ඒකට මේ මාළක ගියේ? මාළකට තව යනවන යන්න තියෙන එකම තැනයි. නැකතකින් වැඩ පටන් ගත්තද මන්ද? hina wiyalla ඔබල දන්නේ ඉතින් වැරදනේ උන්ට hina වෙන්නනේ. මේ ඔබල කරපු වැරදි වලට මං hina වෙන්න පටන් ගත්ත නම් එහෙම මට මැරණකම් hina වෙන්න වෙන්නේ. නන්දේ වැරද්ද නැකත නෙමෙයිම මන නන්දා කොඩ කාලකින් වලන් හදුවේ. ඒක හින්දා නන්දගේ අතට වලන් හදන විදියත් අමතක වෙලා ඇති. අමතක වෙලා ඇති. උඹලා හිතුවද ඒ තරම් ලේසියෙන් දේවල් අමතක කරන ගෑණියෙක් කියලා මං? කාගේ කාගේත් කෙරුවවල් ගලේ කොටපු අකුරු වගේ මතකයි මට. තේරුණාද මොකද නේද? මොකද මේ බාලකඩ ගත්තා වගේ. නංගි හෙට උදේම ගමනක් යන්න ලෑස්ති ඉන්න. කුයන්නද? මං තමසේ නෙමෙයි කිව්වේ. ධෝනිට නංගිටයි. හරි හරි කාට කිව්වත් හද්ද යන්නේ මං අහන්නේ කොහෙන්දද කියලා. ඔල්ක මේ ගහෙන් ගෙඩියෙන්න වගේ. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා යන්න තිබිච්ච ගමනක්. මට බය තින් අපි දැන්ටමත් පරක්කු වැඩි දන්නේ නැහැ කියලා. හිතා ගන්න බැරි ලොකුසර්
රංජුව කියන තැන මොකද්ද කියලා. මිනිහා එකපාර මාලක ඉන්න තැන දන්නවා කිව්වා ගියා. මන් දන්නවා මාලක යන්න ඇත්ත කොහටද කියලා. කොහෙද ලොකු සර්? මිනිහාගේ අතීතයට මාලකට යන්න වෙන තැනක් නැහැ. අරින්ද මහත්තයා දන්නවද අපේ හිතට ලොකු දුකක් පාළුවක් දැනුණාම ඇයි අපි අපේ උපංගම හොයාගෙන යන්නේ කියලා. උපංගම කියන්නේ මහත්තයෝ හරියට අම්මගේ කුස වගේ තැනකට. මොන දේශ දීපම් කරේ ගියත් අන්තිමට උණුම හොයාගෙන ඉන්න වෙන්නේ දැන්. प्रश्न මට හිතන හැටියට ඔතන ටිකක් සිහි කල්පනාවෙත් මිනිස්සෙක් ඉන්න ඕන. දන්නවනේ රංජගේ හැටි. හැබැයි මාලක්. දැන් අර සංගීත කාලයවයි වාසනාවයි එක්කගෙන රංජ කොහෙද ගිහී? කොහොමද බන් දන්නේ? දන්න කියලා හනේ ඉතින් ඔබ රංජයයාගේ ගෑණිනේ ඔබ දැනගන්න එපයි. ඉතින් දැනගන්න කියන්න එපයි. මාත් ඉතින් සෙකන්ඩ් වෙන්න ගියේ නෑ ඔක අහලා. ඇයි බද්ද? දැන් අක්කා හිතන්නේ කොයි ගියයි කියලා? මට හිතෙන්නේ සුවර් එකටම ප්‍රින්ස් මහත්තයා එක්ක මාලක මහත්තයා හොයන්න යන්න ඇති. මං අපේ රංජිට කිව්වා මාලක මහත්තයා අන්තිමට වැව ළඟ හිටියේ රංජය එක්ක හින්දා වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා. දැන් එතකොට පෞල් පිටින් මේක තුලා මාලකයා හොයනවා. පෞල් පිටින් කොහෙද? දැන් මං ගියේ එකක් කිය. දෙන්නට ලාලි බය වෙන්න එපා. මං දෙවන ලෝක යුද්ධ කරලා ආවි වාසනාව ඔහෙට පංගනාතු කරනවා. දෙවන ලෝක යුද්ධේ ඉවරයි බං. ආ ඉවරද? ආයෙත් තුන කියලා හිතා ගන්නකෝ. මම මොන යුද්ධේ කරලා හරි වාසනාව පැටි මුදලාට ජෝරු කරනවා. මාලක්කේ මම මේ ආවෙත් උඹත් එක්ක ඒ ගැන කතා කරන්න තමයි. ඒ ගැන මොනවද? බොය මගුල මට කවදාකවත් කරලා දෙන්නේ නැහැ අක්කි. අන්න අන්න පැටි මුදලාලේ. ඔහෙ නිකන් හරියට කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේනේ. මම ඔහෙට කොච්චර සපෝට් කරාද? සපෝට් කරනවා නම් මොන හේකටද වාසනාව ඔය ගමන යව්වේ? ඒ මොකද ඒ කතා? ඇයි බං අක්කේ උඹට කියන්න තිබුණනේ මගෙන් අහන්න නැතුව කිසිම ගමනක් යන්න එපයි කියලා. මොකද මමනේ අනාගත දැන් අපේ රංජියා උඹ හැම කිව්වහම බෑ කියලා වාසනාව තියලා. අනේ මේනිකල් යන්න පැටි මුදලාලි යන්න. රංජි ඇතර මේ අපි කොහෙද යන්නේ? ඒක තමයි. අම්මා අපි යන තැන දන්නා වගේ. නංගි. මට මතකයි නේද නංගි? මතක නෑ. මතක නෑ. මතකයි. මතකයි මතකයි. අරින්ද මහත්තයෝ මේ තමයි මගේ ගම. මායි මගේ නංගි හැදුනේ මේ පොළවේ. එතකොට මාමේ
अरे मामा के पालने खड़े को है तो अने मटे के पिन्ना ना को पिन्ना नंदो नी इटे सेल्लापी मितन टे अंदो नी या मामे अंगी यंग मटबे मंगे ने मटबे मटबे नंगी मगे अति उबला गुडाक वरदी सिद्ध होना मगे हेमद अम्म के लिए उबला तीन आदर ही निशा मैं मट तेंग ओनी वरदी हरी गस गंडे नंगी इन बारे मात के अंत मारे आप इतने नवीन में इवसे नहीं वसी में मेलो के बिना किसी में केले टकराने में ओया आदरे कराने मेलो के बिना किसी में केले टकराने में मैं मातूं ना ही ना मांबाई वेच्चे दार मने माँ तामत वे उलुनो मैं नवेदा नांगी की हितर टे होरे रिंगन होना ही आईया देख कब वे उलुनो ये बेरे पहलू को मुझे किरो मटे हितागन डर दे बेरे पहलू ने माँ पहलू वाना माँ जरा මගේ ඩයලොග් මගේ විදියට මගේ සුපර් හෝම් එකේ ලංකාවේ අපිට නම් ඩයලොග් තමයි අපේ නැවුම් නිෂ්පාදන වල තත්ත්වය පිළිබඳ සතුට නැතිනම් ඔබට දෙගුණයක් මුදල් ආපසු කීල්ස් මාලකංග මන් දෙයක් ගහන්නද මාලක දෝණිගේ තාත්තා දෝණිට තාත්තා ඕනේ වාසනායි සපනේ දුව වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා අරවිල්ලා